හයි ගයිස් අදත් ඔයාලා හැමෝම යසීසුරු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා පසුගියදා driving simulator ශ්‍රී ලංකාවේගේ අලුත්ම update එක ආවා. ඉතින් මේක අපිට අලුත් buses ගොඩක් add වෙලා තියෙනවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේකේ අපිට හම්බෙලා තියෙන පළවෙනිම free bus එක. ඒ කියන්නේ මේක තියෙන TATA bus එකට ලේසියෙන්ම අපි කැමති විදිහට superior skin එකක් හදලා දාගන්න කියලා. ඉතින් මම video එකට යන ගමන් මතක් කරන්නම් මේ video එකේ කිසිම තැනක් skip කරන්න එපා. එහෙම නොත් මේකේ තියෙන වැදගත් දේවල් ඔයගොල්ලන්ට මග අරින්න පුළුවන්. ඒ වගේම මේ වගේ driving simulator ශ්‍රී ලංකා සහ technology gaming වලට අදාළ superior videos හැමදාම බලන්න යසීසු YouTube channel එක subscribe කරලා ඒක පැත්තෙන් තියෙන bell icon එක click කරලා all key option එකත් select කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු video එකට. Template එක ගන්න ඕනේ. ඒ කියන්නේ මේ box එකේ skin එක හදා ගන්නකොට ඉස්සරහට කොයි විදිහටද අපි දාන්න ඕනේ, පැත්තට කොයි විදිහටද එන්නේ කියලා තියෙන template එක. ඉතින් මේකෙන් තමයි අපිට හරි තැන් වලට අපි ඕනේ විදිහට දේවල් sticker කරලා skin එක හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ template එක මුලින්ම download කරගන්න නම් ඔයාලා වෙනද වගේම සාමාන්‍ය විදිහට driving simulator ශ්‍රී ලංකා game එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා පේනවා ඇති මේකේ දකුණු පැත්තේ යට කෙළවරේම තියෙනවා settings කියලා option එකක්. ඒකට උඩින් බලා ගන්න පුළුවන් garage කියලා option එකක් තියෙනවා. ඕකල මේ garage කියන option එක මේ විදිහට click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහ තැනකට තමයි ඔයගොල්ලෝ එන්නේ. ඉතින් අපේ TATA bus එක මේ විදිහට තියෙනවා. ඒක යට ඔයාලා පේනවා ඇති options තුනක්. add livery, get template, preset කියලා. ඔයාලට මේකේ මැද තියෙන මේ get template කියන එක තමයි අවශ්‍ය වෙන්නේ මේ template එක අපිට ගන්න. ඉතින් මේ get template කියන එක ඔයගොල්ලෝ මේ විදිහට click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ මොකක් හරි ඕනම browser එකකින් මේ විදිහට template එක open වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ template එක load වුණාම මැදින් මෙන්න මේ විදිහට template එකේ bus skin එක හදා ගන්න ඕන template එක මෙහෙම පෙන්වෙනවා. ඉතින් ඔයාලා පේන ඇති මේකේ bus livery png කියනකේ උඩ තියෙනවා මෙන්න මේ වගේ options තුනක්. ඔයාලා පේන ඇති එකේ කෙළවරේම තියෙනවා arrow එක. අන්න ඒක මේ විදිහට click කරන්න. ඉතින්ක ඒ විදිහට click කරාට පස්සේ අපි පුළුවන් media file link එකක් විදිහට මේ skin එකේ template එක download කරගන්න. ඉතින් ඔයාලා පේන ඇති ඒක click කරාම එන්න මේ විදිහට එනවා. ඕගොල්ලෝ bus livery කියනක මේ විදිහට එකපාරක් click කරාට පස්සේ මේක download කරගන්න පුළුවන්. ඉතින් මේ app එක ගන්න ඔයගොල්ලෝ play store එකට ගිහිල්ලා photo editing apps කියලා මෙන්න මේ විදිහට search කරන්න ඕන. ඊට පස්සේ මේ වගේ ගොඩක් apps ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ටිකක් මෙන්න මෙහෙම පල්හැට යන්න ඕන. ඊට පස්සේ නිල් පාට මෙන්න මේ photo editor කියන logo එකත් එක්ක තියෙන මෙන්න මේ app එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක offline ඒ වගේම ගොඩක් දේවල් තියෙන ගොඩක් අඩු MB ගානකට ගන්න පුළුවන් editing app. ඉතින් මම මේ photo editor app එක use කරන්නේ කොහොමද වගේම මේක තියෙන special දේවල් ගැන වෙනමම video එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ comment section එකේ pin කරලා තියෙන comment එකේ link එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ photo editor කියන app එකේ link එකත් මම pin කරලා තියෙන comment එකේ දාලා තිනවා. ඉතින් ඕගොල්ලෝ ඒක description එකේ හොයන්න එපා, pin කරපු comment එකේ තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ photo editor කියන app එක download කරලා open කරගන්න ඕන. ඉතින් app එක මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඕගොල්ලෝ මුලින්ම use කරන නිසා allow කරන්න options ටිකක් ඒ ඔක්කොගේම ඕගොල්ලෝ allow කියන option එක click කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි photo edit එකේ home එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං කලින් කිව්වාගේ pin කරලා තියෙන comment එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ photo edit එකේ තියෙන මේ හැම option එකම මොකද්ද කියලා ඒ වීඩියෝ එක බලලා දැනගන්න පුළුවන්. ඉතින් දැන් අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි මේ gallery කියලා ඔයාලට පේන ඇති උඩින්ම තියෙන option එක. ඒක click කරන්න ඕන. එතකොට තමයි අපි දැන් gallery එකට download කරලා තියෙන skin එකේ template එක edit කරන්න select කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට එක් කරාම මෙන්න මේ වගේ අපේ ඔක්කොම files මේ විදිහට open වෙනවා. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ අපේ template එක මේකේ click කරලා select කරගන්න ඕන. ඒ විදිහට edit කරගන්න අපේ select කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ template එක open වෙනවා. ඉතින් ඔයාලා පේන ඇති දැන් අපි editing කරන දැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා පේන ඇති මේක මේ යටින් තියෙන මේ වගේ options ටික. ඒකේ අපිට මුලින්ම මේ skin එකට පාටක් add කරගන්න ඕන නම් මේ text image කියන එක click කරලා ඔයාලා පේන ඇති මේ plus ලකුණ. ඒක click කරලා මෙන්න මේ තුන්වෙනියට තියෙන මෙන්න මේ option එක මෙහෙම click කරන්න ඕන. ඒක click කරාට පස්සේ අපිට මේකට මෙන්න මේ වගේ ඕනම part එකකින් ඕනම දෙයක් මේ විදිහට අපි කැමති විදිහට part select කරලා add කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක මේකේ තියෙන ගොඩක් විශේෂ වෙන ලක්ෂණ. ඉතින් මේ විදිහට අපේ skin එකට ඕන මේ වගේ පාටක් මෙහෙම අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට මේක
පේන්නේ ඉඳ අනික්කෝ පේන්නේ නැත්නම් මේ විදියට කණුකට තියලා තියාගන්න පුළුවන් ඊට පස්සේ අනිත් ඒවා ඇඩ් කරාට පස්සේ මේක මෙහෙම අරගෙන මැච් වෙනවා කියලා බලන්න පුළුවන් දැන් අපි බලමු කොහොමද මේකේ අකුරු දාගන්නේ කියලා ඉතින් ඒකට ඔයගොල්ලෝ මේ ප්ලස් කියන එක ක්ලික් කරලා මේ T කියන අකුරු ක්ලික් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එයි ඔයගොල්ලන්ට මේ සිංහලෙන් වගේම ඉන්ක්‍රීසිං ඕනම විදියට ෆොන්ට්ස් මේ විදියට දාන්න පුළුවන් ඉතින් මම එක්සැම්පල් එකක් විදියට මේ Yasa Isuru කියන එක මෙහෙම ඇප්ලයි කරන්න ඉතින් ඔයගොල්ලන්ට මේකේ පාට ඕන විදියට ඇඩ් කරගන්න පුළුවන් මේ පෙන්සල් එක ලකුණ ක්ලික් කරලා ඒ ක්ලික් කරන පස්සේ මෙතනින් අපිට ඕන විදියට මේ අකුරු වල එක එක තැන් අපිට ඕන තැන් වලට මේ විදියට හදාගන්න හැකියාව තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට එක දෙයක් වෙන විමසිලිවත් වෙන්න ඕන ඔයගොල්ලෝ මේ දොරවල් තියා තැන් වලයි මේ යට පැත්තේ කිසිම වෙලාවක අකුරු දාන්න එපා මොකද ටයර් වලට සහ දොරවල් වලට ඒව මැකෙන නිසා ඉතින් ඔයගොල්ලන්ට මේ ෆොන්ට්ස් කැමති තැනකට දාගන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ට ඕනම තැනකට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඕනම අකුරු ඕනම දෙයක් භාවිත කරලා අපිට මෙහෙම අකුරු ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපිට ඕන විදිහේ ෆොටෝස් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඕගොල්ලෝ මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා මේ ඉමේජ් එකක අයිකෝන් එක මෙහෙම ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන ගැලරි කියන එක දෙන්න. ඊට පස්සේ කලින් වගේම අපේ ෆොටෝස් ටික මේ විදිහට පෙන්වනවා. ඉතින් අපි මුලින්ම මේකේ ජනෙල් වලට කර්න්ස් ටිකක් දාගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දැන් හිතන්නේ ඇති කොහොමද මේ කර්ටන්ස් වල ෆොටෝස් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. Google එකේ බස් කර්ටන්ස් කියලා ක්ලික් ඔයගොල්ලෝ සර්ච් කරාට පස්සේ ඉමේජස් වල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ කර්ටන්ස්. ඉතින් මේකේ තියෙන තවත් දෙයක් තමයි මේ විදිහට ෆොටෝ එක ආවට පස්සේ අපිට මේ විදිහට එඩිට් කරන්න කලින් ඉඳලම මේ විදිහට ක්‍රොප් කරලා අපිට ඕන විදිහට ඕන ඉමේජ් එක මෙහෙම ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනදි මේකේ කර්ටන් එක තියන්න ගොඩක් තැන් තියෙනවා. කලින් අප්ඩේට් එකේ වගේ නෙමෙයි මේ අලුත් අප්ඩේට් එකේදී මේ වීදුරු වල ගන්න හැමදේම වැදෙනවා. ඒ නිසා මේ ඉස්සරහා මෙන්න මේ කොටසේ අපි මුකුත් දාන්න හොඳ නැහැ. මොකද ඒවා ඒක වැදුනම අපිට පේන්නේ නැති වෙන හින්දා. ඉතින් ඒ වගේම මේ ජනෙල් ඔක්කොම සාමාන්‍ය එකම සයිස් එකේ තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේක අරගෙන කර්ටන් එක ජනෙලට මේ විදිහට තියාගන්න ඕනේ. දැන් ඔයාලා හිතනවාද මේක ගොඩක් ජනෙල තියෙන නිසා හැම එකටම කොහොමද මේ විදිහට තියන්නේ කියලා. ඉතින් මේ ඇප් එකේ ඒකටත් අපිට පාස්වර්ඩ් සල්සා දීලා තියෙනවා. මේ විදිහට ඒක ක්ලික් කරලා මෙන්න මේ ඉතුරු ක්ලික් කරාට පස්සේ මේ ඩුප්ලිකේට් කියන එක ක්ලික් කරාම ඒකෙම ඩුප්ලිකේට් කරලා මෙහෙම එනවා. ඒ විදිහට ඩුප්ලිකේට් කර 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 අපිට ඔක්කොම මේ විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ ඊට පස්සේ මේක මේ විදිහට අරන් බලන්න ඒක මැච් වෙනවද කියලා. ඉතින් ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේක ස්ටිකර්ස් හදාගන්න කියලා. ඒ කියන්නේ අපේ ඉමෝජිස් දාගන්න කියලා. ඉතින් අපිට මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයාලා පේන ඇති ඉමෝජි අයිකෝන් එකක් තියෙනවා කොහේම ඒක මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මේ විදිහට ඕනම ඉමෝජි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකන් කොඩියේ හැමදේම මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම එකම මේක මෙහෙම ඇඩ් කරගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැන් වලදී ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි මේක දොරවල් තියෙන තැන් වලට අර මම කලින් කරා වගේ මෙන්න මේකට ගිහිල්ලා එතනට කැමති පාටක් මේ විදිහට ඇඩ් කරගන්න ඕන. ඉතින් ඒ විදිහට ඇඩ් කරගෙන මේ දොරවල් ගාවට මේ විදිහට තියලා අපිට හොඳට හදාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ගාව ඇති එක එක බස් ස්කින් වල ටෙම්ප්ලේට්ස් ඒවයි තියෙන දේවලුත් ඔයගොල්ලෝ ලස්සනට ඇඩ් කරගන්න. ඒ වගේම මෙන්න මෙතනදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මෙන්න මේ උඩින් තියෙන මෙන්න මේකට මෙන්න මෙහෙම තියලා මේක අනික් වීදුරු දෙක ගාවට ගෑවෙන්නේ නැති වෙන්නේ මෙන්න මේ වගේ එකක් තියලා තමයි මේ විදිහට හදා ගන්න ඕනේ වෙන්නේ. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්න මේ ඉස්සරහා කැලේ මේ වීදුරු දෙකේ කිසිම දෙයක් වදින්නේ නැති විදිහට මෙන්න මේ වගේ ලස්සනට හදා ගන්න. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ ගාව තියෙන ඕනම ඉමේජ් එකක් දාලා කැම්ප්ටි ස්ටිකර්ස් ඇඩ් කරලා අපිට ගොඩක් ලස්සනට හදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි තව ඉමේජ් එකක් අරගෙන බලමු. ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් විදිහට මම කියලා දෙන්නම් කොහොමද අපිට මේකේ මොන හරි ස්කින් ටෙම්ප්ලේට් එක කෑල්ලක් අරගෙන මේකට ඇඩ් කරගන්න කියලා. ඉතින් ඒකට ඔයගොල්ලෝ නෝමල් විදිහට ෆයිල් මැනේජර්කට ගිහිල්ලා ඔයගොල්ලෝ කැම්ප්ටි ඉමේජ් එක ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක අරගෙන මේ විදිහට කැම්ප්ටි විදිහට ක්‍රොප් කරගන්න ඕන. ඉතින් මම නෝමල් විදිහට මොනෝමැටික් එකේ ටෙම්ප්ලේට් එකේ කෑල්ලක් මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ මේ යටට වැඩිය ඇඩ් වෙන්නේ නැති විදිහට මෙන්න මෙහෙම ජනෙල් ලොඩින් මෙහෙම ලස්සනට ඒ කැලේ හදා ගන්න ඕන. ඒ වගේම මේකත් අපිට අනිත් පැත්තට දා ගන්න නම් මේ විදිය කැමති විදියට ක්‍රොප් කරලා මෙන්න මේ ඉදි තුනෙන් අපිට ඩුප්ලිකේට් කරන්න වගේම කැපැසිටි එක වෙනස් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට අපිට ලස්සනට ස්කින් එකක් හදා ගන්න පුළුවන්. දැන් මම මේක ලස්සනට හදලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මම මෙන්න මේ විදියට මේකේ මේක තියෙන ඔක්කොම පහසුකම් භාවිත කරලා මේ විදියට ලස්සනට ස්කින් එක ඇඳුවා. දැන් ඔයාලා පේනවා මොන පැටික බස් ස්කින් එක අපි මේ විදියට හදලා ඉවර කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදියට හදලා මොකක් හරි කලින් තිබුණ විදිය බලන්න ඕන නම් මේ
මේක අපේ බස් එකට ඇඩ් කරලා පදින්න කියලා. එකටත් ඔයාලා සාමාන්‍ය විදියට driving simulator ශ්‍රී ලංකා ගේම් එක මේ මුට ඕපන් කරගන්න. ඊට පස්සේ කලින් වගේම මේ garage කියන option එකට යන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතෙන්ද තමයි ආපහු එන්නේ. ඉතින් මෙතන get template කියලා මැදින් තියෙන එකට එහා පැත්තෙන් පෙරටි අටින් add lever කියන එකක් තියෙනවා. ඒක මේ විදියට ඔයගොල්ලෝ click කරන්න. එහෙම click කරාට පස්සේ මෙන්න මේ විදියෙ අපේ තියෙන apps එහෙම නැත්නම් gallery apps යටින් පෙන්නවා. ඉතින් මේ වයි ඔයගොල්ලෝ කැමති එකක් select කරගන්න. මේ විදියට select කරාට පස්සේ ඔයගොල්ලන්ට normal gallery store එකට මේ විදියට එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ හදාගත්ත skin එක මේකෙදි option එක විදියට අපිට click කරන්න විතරයි. එහෙම click කරාට පස්සේ මෙන්න මේ වගේ apply කියන එකක් ඔයගොල්ලන්ට පෙන්නයි. ඒ apply කියන එක ආවට පස්සේ ඔයගොල්ලෝ මේ apply කියන එක මෙහෙම click කරලා ඊළඟට එනවා okay කියලා option එකක්. ඒකත් මෙහෙම click කරන්න. ඊට පස්සේ මේ විදියට load වෙනවා. ටික වෙලාවක් ඔයගොල්ලෝ ඉන්න සමහරට පොඩි app එකක් ගැන play වෙනවා ad එකක්. ඉතින් එහෙම ආවෙ නැත්නම් මෙන්න මේ විදියට අපේ skin එක add වුණාට පස්සේ garage එකේ මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පේන විදිහට ලස්සන්ට අපේ skin එක add වෙලා තියෙනවා. එහෙනම් අපි පැදලා බලමු ටික වෙලාවක් කොයි වගේද කියලා. ස්කින් එක ඇඩ් වෙලා තියෙන්නේ ඔයාලා පේනවා ඇති අපි ටෙම්ප්ලේට් එකකින් හදපු නිසා මොනර පැටික් කියන ඒවා සහ දොරවල් වලට ගහපු දේවල් ඒ වගේම යටට ගහපු කර්ටන් ෆොන්ට්ස් ශ්‍රී ලංකා කොඩිය ඒ හැමදේම ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා පේනවා ඇති 3D ස්ටයිල් එකෙන් ලස්සනට අපේ ස්කින් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනවා ඇති අර කර්ටන්ස් ගහපු නිසා අපිට ලස්සනට ඒ ජනෙල් වල කර්ටන්ස් දාලා තියෙනවා වගේ ඇත්තටම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි අතුරට ගියාම අර ඉස්සරහ තියෙන දෙකට මුකුත් පළ කරේ නැති නිසා ලස්සනට පැහැදිලිව අපිට ඉස්සරහින් පාර බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි driving simulator ශ්‍රී ලංකා ගේම් එකේ අපි කැමති විදිහට ලස්සන ස්කීන් එකක් හදලා ලේසියෙන්ම බස් එකට දාගන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් අවශ්‍ය වෙලා තිබුණ දේ දැනගන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා ඔයාලා ස්කීන් හදාගත්තද වගේ මේ වීඩියෝ එක ගැන ඔයාලට දැනන අදහස් පාලි කමෙන්ට් කරන්න. ඒ වගේම මේ විදිහට TATA බස් එකේ ස්කීන් එකක් හදන විදිය ගැන ගොඩක් අය හොයනවා. එහෙනම් මේ වීඩියෝ එක පුළුවන් තරම් හැමෝටම ෂෙයා කරන්න. මේ වගේ වැදගත් සුපිරි වීඩියෝ සමඳම් බලන්න යා සීසර් YouTube channel එක subscribe කරලා ඒකම තියෙන bell icon එක click කරන්න. මම මේ photo editing app එක ගැන කරපු වීඩියෝ එක දැන් ඕගොල්ලන්ට